සිදිසිමානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය සිදිසිමානෙන් නිහලෝකයේ පිළිබඳව කතා කරන්න තන කිම්මුර අඩවිය අදත් සූදානම් වෙන්නේ ඔබේ නිවසට කොට වදින්න අපි අවසරය ඉල්ලනවා සුපුරුදු විදිහට 92.2 92.4 FM දෙරණින් ඔබ කිම්මුර අඩවිය අහන වෙලාවේ අපි මතක් කරන්න ඕනේ අපිට කතා බහ කරන්න පුළුවන් අපිට යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන් ඒත් එක්කම අපේ YouTube නාලිකාවක් තිබෙනවා කිම්මුර අඩවිය මේ FM දෙරණ කිම්මුර අඩවිය YouTube නාලිකාව හරහා ඔබට මේ අපි වැඩසටහන් වල සම්පූර්ණ වැඩසටහන් අහන්න පුළුවන් කියන කාරණාවත් මතක් කරනවා ඒත් එක්කම Facebook පිටුවට ලියන්න පුළුවන් චෝදනා ඒත් එක්කම යෝජනා මේ ඕන එකක් අපි බොහොම සතුටු සිතින් බාර ගන්නවා මොකද කිම්මුර අඩවිය ඔබේ වැඩසටහනක් ඔබේ යෝජනා වලට ඉඩ තියනවා යම් යම් වෙනස්කම් වලට ඉඩ තියනවා ඉතින් ඒ දේවල් වලටත් ගරු කරමින් තමයි අපි වැඩසටහන ඉස්සරහට ගෙනියන්නේ බාරති ගුරුනාසි අයබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා අපේ මැදිරියට බොහොම ආදරෙන් ගෞරවයෙන් අයබෝගේ සර් අයබෝ අද කතාව ටිකක් ඈතට දිව යන කතාවක් ගොඩක් නෙමෙයි ටිකක් වසර 50කට එහා කතාවක් ඔබතුමා මට කිව්වද නෑ නෑ සර් 50ක් නම් වෙන්නේ නෑ මාතේ මේ කතාව කලුතර ප්‍රදේශයේ පලාතොට කියන ගම්මානයේ සිදුවෙච්ච සිදුවිල්ල තේමිස්සා සිරිපාල කියලා සහෝදරෝ දෙන්නෙක් හිටියා ඉන් සිරිපාල වැඩිමලා තේමිස් අලුමලා ඔන්න ඔය දෙන්නගේ කතා හුටපටේ තමයි දිගාරින් මේ අයගේ කතාව තමයි කියමින් ඉන්නේ අද දවසේ අදනම් මැනිකේ වැස්ස සෑහෙන්න දරුණුයි වගේ මාත්ලි බලන් හිටියේ ඒකයි අපේ මාත්‍ය අර මොලගක් නෙතියෙන්නේ ඕකටත් ඕන කරන දේවල් ලෑස්ති කරගම් උඩහින් වතුර පාර එළියට දාලලු තියෙන්නේ අයියලයි ගෙදෙට බඩු මුත්තු සේරම කලින් ගැම්ම නිසා හොඳ උතුරගෙන එනවලු ගැන විශ්වාසයක් නෑ අයියා හරි හරි හොදටම දිරා ගිහින් තියෙන්නේ යන් බං දැන් යමංකෝ එන විදියට දෙයක් බලමුකෝ ආලෝකයේ පිළිබඳව කතා කරන තැන අපි මේ මුලින්ම භාරති ගුරුනාන්සිව සහ සම්බන්ධ කරගන්න විදිහ ගැන මතක් කරලිමු මොකද බොහෝ දෙනෙක් දුරකථන ඇමතුම් ලබා දෙමින් අපෙන් විමසන ඔබතුමාව කොහොමද සහ සම්බන්ධ නමෝ විද්‍යම නම්බර දෙලිට පමස් දෙන්නේ 0112 17 82 62 0112 17 82 62 0770 182 13 මම බොහොම හිමින් කියන්නේ මොකද නැත්තම් මට චෝදනා වෙලා කරනවා චෝදනා ඇවිල්ලා ඇවිල්ලා තියෙනවා මන්ට කියන්නේ කියලා 0770182 13 0778 5 0778 5 501 202 භාරති ගුරුනාන්සි සහ සම්බන්ධ කරගන්න පුළුවන් භාරති මහත්තයා මේ දැන් ගම් වතුරක් එන හැඩක් තමයි තියෙන්නේ කල්තර කියන්නේ මීට අවුරුදු 50කට විතර උඩදී කල්තර මිනිස්සු දන්නව ඇති ඕක ඔය මේ කළුගඟට මේවකට බෝකු කටවල් අතුරන් දැම්මනේ මේ පොලිස් ට්‍රේන් ස්කූල් යන පාරේ බෝකු කටවල් හතරක් විතර තියෙන දොරවල් හතරක් ඒ දොර දාන්න ඉස්සර වෙලා කළුගඟේ වතුර කිසි කතාවක් නැහැ ඇරදිගී ඇතුල් වෙනවා ඇතුළට එහෙම ඇතුළෙන් දැන් දොර කීපයක්ම තියෙනවා
ඒකෙන් නම් නිතර ගංවතුරට යට වෙනවා. පළාතුරටත් යට වෙනවා. අන් එක දවසක් ඔහම ගංවතුර බැස පොඩ්ඩට යට වෙනවා. මල පංකෝ අයියේ උනේ. පැය භාගෙන් සේරෝම ගියානේ. තව ඩිංගෙන් උඹලගේ කෑලි තමයි හොයන්න වෙන්නේ. ආපහු දැන් ගේඩින් හදාගන්න එපේ. බලපංකෝ ඉච්චදේ. එකම පපුව වාවන්නේ නෑ බං. මේ දැන් ඔය ඔහොම වෙච්ච දෙවෙනි වතාවනේ. ආපහු වතුරට යටකරන්නද ඔතනම හදලා. නැත්තං ඉතින් මං කොහෙ හදන්නද අයියා? ඈ? මේ කෑල්ල විතරනේ මට සන්තකේටම තියෙන්නේ. නේ? මං ගුරුනේ රිසාටත් දෙන්න කිව්වා. ඔන්න ඔය උඩයෙන් උඹ හදාගනින්. මොකෝ මලාම අපි මේව උස්සගෙන යනවා. අනික ඉතින් උඹ මගේ මේ කානේ. ඒත් අයන්නේ මේ මේ ඒත් මේත් කොනේ නෑ. මං දැන් වචනේ දුන්නානේ යමහන් උඩහ කෑල්ලට. මේක අපි මොනවා හරි වවලා දාමු. එතකොට ඉවරයිනේ. ජේමිස් බාල ඉඩම් කෑල්ලක තමයි ගේ හදාගෙන තිබුවේ. පොඩ්ඩට ඔය ගේ ගංවතුරට යට වෙනවා. ජේමිනිය හබා හොයාගත්ත සබ්බ සෛරුව ගංවතුරට යට වෙලා විනාශ වෙලා යනවා. ඒසරි සිරිපාල කියලා මලේ මෙහෙම මගුල කරන්න බෑ බම් මුත්තමරෙන්නේ නැද ඇඳ ඉස්සෙන්නේ නැද ඔබ මේ ඉහෙලට වෙන්න මට අයිති දැන් කෑල්ලක ගේ පොඩ්ඩක් හදාගෙන බා ජීවත් වෙන්න බෑ බා ඔන්න උඩහින් හදා ගන්න මල්ලි ඔන්න උඩෙන් ඔබ කැමෙතනකින් තෝරගෙන කරා කොහම අනේ තේමසු කැමති වුණා කැමතිද සුදුසු උඩන් කෑල්ල ඉහෙල ගංගාතුට යට නොවන තැනකින් තෝරගත්තා ඕන් ඔය මඩුව තින හරියෙන් පඩම් ගනි. මඩුවත් එක්ක අල්ලලා බැඳ ගනින්කෝ. මේ ගුරු නේරිසාට වැඩ කරන අස්සේ වෙන මුකුත් එහෙම දෙනව නෙවෙයි. මං යනවා කුඹුරු ගෑල්ලා පැත්තට. ගුරු නේරිසෝ. මලයත් එක්ක ඔය වැඩේ කරන්න ඕන හොඳට තේරුණයි? මට ඔය මාච්චෝ. බලපන් වෙච්ච දේ ඈ. ඒක නේනම් පොඩි මාච්චෝ. කාඩි නේ. අපි චුට්ටක් ගාලා මේක වැඩයක් කරලා ඉන්න කී ගැල්ල කරාගන්නේ නෝන් මොකද යකෝ එක ගල් ගහන්න ඈ ඇසිදිසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය ඕන්න ජේමිසුන් නැහේ එයාගේ තව ගජේ යාළුවෙක් එකට කුඹුරු කොන්න මිනිහෙක් ගුණේරිස් ගුණේරිස් ගන්න තව යාළුවෙක් දෙන්නෙකුත් අරගෙන කෑ ඉඩම් කෑල්ලක් තෝරගෙන අත්තිවාරෙන් කපලා පොඩි ගයක් මහලු බංගලාවන් නොවේ පොඩි පලක් කටව ගන්නවා ගේ හදනකන් අවුවට වැස්සට ඉන්න පොනහරි ටිකක් උණු කරගන්න තාවකාලික මඩුවක් ඕ එහෙම නේන්න නැතුව නිකන් ගෙවල් ආවට ගියාට හදන්න බෑනේ බා පොඩි පැලක් අටව ගන්න පොල්ලතෝලිය පැල අටවගෙන දවසක් දෙකක් යනකොට මල කෙලියක් නෙබන් වෙන්නේ හවස්සෙනුට වහල්ට ගල් වැටෙන පොල්ලතු වහල්ට ගල් වැලි වැටෙන්න පටන් ගන්න මොකද මහත්තු ගල් ගහන්නේ ගහපු මගුලක් නෙවෙයි බං ඔය උඩින් වැටෙන්නේ නැති මොනවා හරි මේ හතර මායිමට මොකෙක්වත් දෙන්නේ නැහැ බං. අනේ ඉතින් අපේ හැටි දන්නවනේ. මේවා අපේ මුත්තලගේ කාලේ ඉඳන් තියෙන ඉඩම්. ගුරුනේ දිසා. ඔව්. ඔන් ඔය මුත්තේ දියන් මහත්. හොඳ කිතුල් වඩි අයියන්නේ. ගයම් බාපු බඩු මේවා. මේ මං කල්පනා කරේ මේ. එහෙම වැටෙන්න තරම් උඩා ගල් වැටියක් නැහෙනි මහත්තයා. එහෙමනම් මටත් හිතුණා යන්නේ. මොන මලයක් එක්වත් නැහැ බං. ඔබ දන්නවනේ අපේ හතර මායිමට මේ ගම් තුලානේ උන් අයිකාරකම් පෙන්වන්න දෙන්නේ නැහැ කියලා මලයා. දැන් ගේ කෑල්ල හදාගන්න අඩුපාඩු මොනවද තියෙන්නේ? මං හෙට දිහාට ගඩොල් ටිකක් ගෙනත් දාන්න කියලා කිව්වා.
දැන්ගේ හදන මායිම නම් සුද්ධ කරලා ඉවරයි අයියන්නේ. මාත්‍ය පිට දිහාට වැඩ ටික පටන් ගන්න පුළුවන්. ගාවක් කීම බැලුවේ? අනේ මේ විකාර. ඔය වෙලාවල් බලලා හදපු ගේ කෑල්ල තමයි මං ගහගෙන ගියේ. ඒකේ වෙලාවේ වරදක් නෙවෙයි අයියන්නේ. මේ හදපු තැනේ වැරද්ද. ඔය ගුරුන් වහන්සේ පස්සේ දින් ගන්න ඕනේ නෑ. රාහු කාලේ අතරලා වැඩ පටන් ගනින්කෝ. ඔකේ. අන්න ආපහු. ඒයි. කවුද යකෝ මේ සිරිපාලගේ හතර මායිමට ඇවිල්ලා සද්ද දාන එක? ඈ? අවලං හැත්ත. වරෙන්වල මූණට. ඇසිදිසි මානෙන් ඔබට. සිතිසමානේ නාලෝකේ පිළිබඳව කතා කරන තර මාර්ති මහත්තයා දැන් තේමිස් තමන්ගේ ගේ හදන්න කෑල්ලක් තෝරගෙන අයියාගිරුත් ආශිර්වාදය අරගෙන වැඩ පටන් ගත්තර මාර්ති මහත්තයා වැඩ අවසන් කරන පේන මානයක්වත් නැහැ. කොටින්ම කිව්වොත් වැඩ කරගෙන යන්න පවා විවිධ බාධා එල්ල වෙනවා. අයියයි නම් කියනවා සිරිපාල මල්ලි මේක මේ විදිහට වෙන්න බෑ. අපි රැට පොඩ්ඩක් හැකලෙ ඉන්න. තෝචයක් තියාගෙන මේ ගල් ගහන එක ආවල්ල ගන්න ඔය පාර වැඩ ගන්නවා. සිරිපාලමයි යෝජනා කරන්නේ. කලර් රැකලක් තියෙනවා. හැබැයි වත්තේ ඇංගිල ඉන්න එක උන්ටක් ගල් වදිනවා. අයියන්ටි කෑ ගහලා තේරුමක් නෑ බං. කෑ නොගහ කොහොමද බං? මුන් දැනගන්න ඕන අපිත් එක්ක හයිකාරකම් පෙන්වන්න බෑ කියලා. දුරුනේරිස මහතෝ ගොපලයන් අතන මායිවට. මෙන් ටෝච් එක බලපන් කවුද ඒ පැත්තේ ඉන්නේ කියලා. තෙන්සා ඔබ බලයන් අර පැත්තට. හරි අයියන්ටි කලබල වෙන්න එපා. ඌවම අහලා බලයන්කො ඉතින් මම බලන්නම්කො මේ පැත්තේ. අද ඕකව අහුමුනාම දෙකෙන් එකක් විසඳ ගන්න පුළුවන්. කවුද දන්නේ අයියන්ටි හරියටම ගැහුවද කියලා? ඌම ගල් වරුසාවක් අහසෙන් වැටෙන්න දබන් බලයන්. අවුනොත් පොළු පාර ඔළුවටම ගහ. ඔළුවටම ගහ. ඉන්දික මම් බලා ගන්න. මේ ඉකටන මහමුතුනි මහත්තයෝ. ඒකේ ගුරුනේ රිසෝ. මේ වත්තට මිනිස්සෙක් නම් ඇවිල්ලා හොමු දෙයක් කරන්නේ නැහැ මහත්තයෝ. එතකොට උඹ කියන්නේ ලෝ මහත්තයා. මට නම් හිතෙන්නේ මිනිස්සෙක්. ඔබට සිදිසමානේ නිහලෝකේ පිළිබඳව කතා කරන තැන අපි දෙවනි පැය ආරම්භ කරන්නේ මෙන්න මේ විදිහට. ඉතින් තේමිස්ගේ නිවස නැති වුණා. ඉඩමක් හම්බුණා අයියගෙන්. හැබැයි මේ ඉඩමේ වැඩ කටයුතු කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. මෙයයි තීරණය කරන අවසාන වශයෙන් මේ ගල් ගහන එක හරි මේ කරදර කරන එක හරි අපිට අල්ල ගන්න පුළුවන් නම් පේන කෙනෙක් නම් අපි හැංගිලා අල්ලන්නේම කියලා. හැබැයි මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ගුණේරිස් කියනවා තේමිසුන් නැහැ. මේක මේ බොර කරලා මේ මුර කරලා කරන්න පුළුවන් දෙයක් නෝයි. දැක්කනි අපි වඳුරාසේ හැංගිලා හිටියා අඳුරේ. මේ අපේ ඉන්න පඳුරුට්ටක් ගල් වැලි වැටුණානේ. මේක අපි මෙහෙම නම් කරගන්න බෑ. අපි දැන් අංජන මබ් බලමු. මං දන්න හොඳ අංජන මබ් බන්න ගුරුනාස් කෙනෙක් ඉන්නවා. යම් බලන්න එහා ගමේ ඉන්නේ. මේ ගමේ නෑ. හීනේ ටැංගල කල්තර හීනේ ටැංගල ඉන්නවා. අපි ගිහින් බලමු. තොයිල් කර කර ඉන්න අපි දහදරන්නේ මාලිගාව කියලා ඒක අදහයි මත් කරා. යන්න ඕනේ නැයි කියලා. නමුත් මේ දෙන්න තීන්දු කරා මේ දෙන්න නැතුව යම්
ඒක බලබල ඉඳලා හරියන්නේ නැහැ අපේ මහත්තයා. අයියනි හැමෝම කියන එකේ අපි අංක ගුරුන්නාසේ හම්බෙන්න. ඒ ගුරාලා ගැන මට කිසිම විශ්වාසයක් නැහැ බං. උකුනේ බොරු කරන්නේ. එහෙම කියන්නේ එපා ලොකු අයියනි. ගිහින් බලමුකෝ. දැන් ගල් ගහපු එකෙක් අහුනෙත් නැහනේ. අපි නිකමට ගිහින් බලමුකෝ. බඩ විශ්වාස නම් උඹලා කැමති දෙයක් කරගනින්කෝ. හැබැයි ඕකුන් එක වැඩි ඇයි හොඳයික් නම් නෑ මගේ. හරි? හරි හරි අපි ලෑස්ති වෙමුකෝ. ඈ මේ මං ගුරුනේ රිසාටත් එන්න කිව්වා. ඔක හොඳට ගුරුන්නාසව දන්නවා. වරෙල වරෙල ඇතුළට මට ගුරුනේරිසා පණිවිඩේ දීගෙන ගියේ මාර වැඩේ මාමේ උනේ බලමුකෝ අපි මොකාද කියලා කෝ ඉරිපාල එහෙම ආවේ නැද්ද ආ මේ අයියන්දිට හදිස්සි වැඩක් කරන මාමේ නැත්තම් එන්න හිටියේ ඕකගේ කුකුල් කේන්තිය තාම එහෙමද එහෙම හැම වෙලෙම නෙමෙයි ඉතින් දැන්ද මාමේ ඉතින් හැටිනේ එමනම් ඉතින් ආවිත් මෙතන ඉඳගත්තා නා මේ ගුරුනේරිතෝ මේ දුල් ටිකක් ඇල්ලුවා නා හරි මාම අලු ජී හදන තැන මඩුවක් නෙදී එහෙමයි ගුරුන්නාන්සේ මාම මේක තමා ප්‍රශ්නේ එමිසෝ මම කලමනා වගේ කියලා දෙන්න. ඒ ටික ලෑස්ති කරලා ගනින් කොහේ නා. මං සිකුරාදා රැට වැඩේ පටන් ගන්න එනවා. තව ගුරුනාන්සලා දෙන්නෙක් එනවා. උන්ටත් එක්ක කන්න බොන්න ලෑස්ති කරලා තියපන්. බහිරෝ පූජාව තියන්න ඕනේ. එහෙමයි මාමේ. ගුරුනේරිසා. ගුරුනාන්සේ බත්තේ නම් එන්න ඕන උදව්වට. එන සිකුරාදා අපි හම්බ වෙමු. එතකොට මම මේ වියදම් එහෙම වැඩේ කරමුකෝ. උඹට ඇහැකි විදියට වැඩේ හරි ගියාම දීපංකෝ. අසදෙසි මානෙන් ඔබට ඇසිටි සමානෙන් යාලෝකයේ පිළිබඳව කතා කරන තැන කෙම්මුරට විය. මාර්ති මාත්‍ය දැම්මේ. කලමනා හැම ඔක්කොම ලෑස්ති කරගෙන ගන් සූදානම් වෙන්නේ අංජනමක් බලන්න මොකාද මේ ගල් ගහන්නේ කරදර කරන්නේ කියලා බලන්න. ඕන්න ගියයි කියමුකෝ. ගුණාසිරි ගුවන් ගුණාසිරි අවශ්‍ය කලමනා හොයාගෙන ඊ ජීවිතේ වාඩි වෙලා අංජනම බැලුවා. බල්ලකෝ හැබෑනේ නා. මේ භූමියේ බයිරෝ දෝෂ තියෙනවා. ගල් වැලි ගානේ බයිර දෝෂ තමයි ප්‍රේත දෝෂකුත් තියෙනවා බයිර දෝෂයක් කරා නම් ප්‍රේතය එනවාම ආයෙකට කතාවක් නැහැ ගල් ගහන්නේ බහිරෝ නෙමෙයි ගල් ගහන්නේ මලයකා බයිර දෝෂක් තියෙනවා අපි මේකට හොඳ මලයකාව බන්ධනය කරලා හොඳ බහිර පූජාවක් තියමු අද උණක් කරන්නේ කියන්නේ අවුරුදු 50කට පසු ඒකම තමයි අද උණක් කරන්නේ කියලා කිව්වා හා හොඳ අපි ඒකට දිනයක් දාගමු වම් බඩුතුණ්ඩුවත් කිව්වා මෙන්න මේව ලෑස්ති කරගන්නයි කියලා. ඔන්න දිනෙත් ආවා. එහෙමනම් කලමනා සේරම ලෑස්තිනේ. එහෙමයි කට්ටි මාමේ. කොබල අයියන්ඩි. අද හවස කොළඹ යන්න වුණා මාමේ මේ යාළුවෙක් නැති විලාලු. එහෙමද? හිටියානම් මේවා බලාගන්න හොඳ. මේ ගුරුනාන්සලා දෙන්නත් එක්ක කරන්න ඕන පොඩි වැඩ ටිකක් තියෙනවා. මේ කෝ ගුරුනේරිසෝ ඉන්න මං කතා කරන්නම් මම ගුරුනේරිසෝ ගුරුනේරිසෝ මේ නෝ මහත්තයා අඳුන බැලුවම මේ හරි අඩි 3ක විතර වලක් කපන්න ඕනේ මේ ගුරුනාන්සලා දෙන්නත් උදව්පදව් කරයි උඹලා වැඩේ පටන් ගනිලකෝ ගොම්මන් යාම වෙන්න කලින් අහවර කරන්න ඕනේ හරි ගුරුනාන්ස මාමේ
එහෙමනම් මල් ලෑස්තිලා ඉන්න. හරියටම 12ට වලේ දපන්න පටන් ගන්න. කවුරුත් මේ වැඩේ ඉවර වෙනකන් හොඳ සිහියෙන් හොදිසියෙන් ඉන්න ඕනේ. හරි ගුරුනාගෙන. මොනම සද්දයක් බද්දයක් ආවත් හිත එහෙම කරගන්නවා එහෙම නෙවෙයි. එහෙමනම් වැඩේ පටන් ගනිලා. මේ අනිත් ගුරුනාන්සලා දෙන්න ඕන විදිය කියයි උඹලට ඈ. ආවි හරි මම හරි. ගුරුනාන්සේ මං එනං අඩුම කුඩුම ටික ලෑස්ති කරන්නම්. හරි ලොකු ගුරුනාන්ස. අසදෙසිමානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. ඕන්න මහත්තයා කතා කරගත්ත දිනේ අවශ්‍යවිල පාම්පරල් හතර ගැට ගහලා බයිරෝ වල කපාගෙන බයිරෝ කල්ප යන්ත්‍රෙත් ඇඳලා ඒ ගුණාසේ ක්‍රමයට බයිරෝ දෝෂ ඉවත් කරන්න අවශ්‍ය දේවල් අහුලම් පහුලම් ගෙනල්ලා ලෑති කරගත්තා. එහෙමනම් මම මේ සුදුරෙද්දෙන් වහගෙන මතුරන්න පටන් ගන්නවා. මන් දිගා වුණාට පස්සේ ලෑලි ටික උඩින් දාලා වල වහපල්ලා. මතකයිනේ හරියටම වෙලාවට අරන් ඉතුරු ටික කරන්න ඕනේ. හරි ගුරුනාත්. ඒ සේරම ලෑස්ති කරන් ඉන්න. බලට ඉතින් දැන් අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. එහෙමනම් ආයි බොහෝ වේවා කියලා වැඩේ පටන් ගමු. එමිසෝ. ගුරුනාත් මාමේ. කිසිම වෙලාවක මේ වැඩේ අහවර වෙනකන් මේ ඉසව්වෙන් යනවා හැම නෙවෙයි. ආරක්ෂාවක් දාලා තියෙන්නේ. උඹල කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. හරි මාමේ. දියංකෝ රත්තරන් නූල මෙහාට. දැන් හරි ලොකු ගුරුනාන්ස කිව්ව වෙලාව. පස් දාල ඉක්මනට වහපල්ලා. මෙහෙම දෙයක් දැක්කම අය මේ ගුරුනාන්ස මාමට කරදරයක් වෙන එකක් නැහැනේ. මේ ගම්හතකට ලොකු ගුරුන්නාන්සි තරම් මේ දැපිල්ල කරන්න පුළුවන් හයිකාරේ නැහැ. වෙලාව හරි. දැන් පස්ටික දිගට අයින් කර. මේ ගුරුනේසා ඉක්මන් කරපන්කෝ. හරි හරි. ඔය දෙයිගල් ටික මෙහාට ගත්තනම් ගුරුනේසා පන්ද බලපන් මෙහෙට. දීපං ඔය බෝතලේ මෙහාට. රම දීපං. ආලෝක ගුරුනාන්සේ. මේ දෙමිසෝ. මේ ගුරුනේසෝ. අල්ල මහයි. ඕම් වැඩේ අහවරයි. දෙමිසෝ මේ රත්තරන් නූල දාලා තියෙන බෝතලේ හිට උදෑහනක්ෙම මේක ගකට විසි කරන්න ඕනේ. මේක කාටවත් අරින්න එහෙම දෙන්න එපා. මේ බදාම ටිකක් කටවටේට ගහලා ටිකක් හිර කරපන් හොඳට. මේක ටිකක් මේ බර වෙලානේ මම. පණ්ඩිතකන් නැතුව උදෑහනක්ෙම කියපු වැඩේ කොරාපන්. ආපහු උඹලට කරදරයක් කරන්න කවුරුවත් නෑ ඕම්. අසදෙසිමානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. බයිර පූජනන් අපරාධ කියන්න බෑ. කිරි ගහට යන්න වගේ හරියන්න ගුණාස කරන කරලා ගුණාස යනවා. බෑ ඊට පස්සේ ගල් ගැහිම නතර වෙනවා. ප්‍රේතයත් බැඳලා බහිරවයින් ගෙදුම් බුමි මුදාගෙන දොල දීලා ඉවරනවා. ඕන්න ගේ හදාලේ අන්තන් ඉතින් ලොකු ගෙයක් නෙමේ බං. නිසා ගන්න කාමර දෙකයි සාලේ කුස්සියයි වැසිකිලියයි හදාගත්තාම වැඩි ඉවරයි. හදාගත්ත එක දවසක් ඒ ළඟකට ආපු ගමන් පාර යන ගමන් අර ගුරුන්නාන්සේ එදා ඇතිවෙච්ච ඇඳුරුම්කමට තේ මිස්ගේ ගෙට ගොඩ වෙනවා. ඒක බිලියන්. එමිසෝ එමිසෝ ගුරුනාන්සි මාමේ
සෑහෙන කාලයකට පස්සේ ඈ ඔව් බං ගුරු බඳලා ගියාට පස්සේ මාත් අනුරාධපුරේටම ගියා නැත්තං ඉතින් තනියම ඉඳ ගියාම එපා වෙනවනේ මලිකේ මෙතේ එකක් හදුවා නම් ආ මේ ගුරුනාස මාමනි ඉන්නකෝ මම විගහට හදන් එන්න මේ තියෙන්නේ ලස්සන ගේ පොඩ්ඩක් හදලා මේ මාමට පින් සිද්ධ වෙන්න ඊට පස්සේ නම් කිසි කරදරයක් උනේ නැහැ මම ඉතින් ගාස්තුවක් ගත්තෙත් නැහනේ කොහොම ගාස්තු ගන්නද බං උබලගෙන් ඒ කරපු වැඩේ තක්කෙටම හරියන්න ඕනේ බං ඒක මං හොඳ විශ්වාසෙන් කළේ ගෝලෙක්වත් ඉවි නැතුව මම්ම ආවේ ඒකයි එහෙමයි මම හැබැයි ඉතින් ඕක වෙන කාටවත් නම් අයින් කරන්න බෑ පුතේ ඒ කිව්වෙන් මාමේ මං කරාපු දෙයක් කොහොමද බං වෙන කවුරුත් අයින් කරන්නේ අම කරපු දෙයක් ඔව් බං ඕක වෙන්න මාස 3කට විතර කලින් උඹලගේ අයියා මගේ හරක උගේ වැට පැනලා වගාව විනාශ කෙරුවා කියලා මට ලොකු සද්දයක් දාලා ගියානේ. ඕකගේ සද්දය අඩු කරන්න තමයි මං ඔය බහිරවයා බැන්නේ. එතකොට මට ගල් ගැහුවා. උඹ උගේ ඉඩමාසයෙන් උඹේ ගේ හදන්න ගියානේ. ඈ ඒ හතර මායිමට ගිය නිසායි ඒකට ගල් ගැහුවේ. දැන් ඔය ප්‍රශ්නේ ඉවරයි බං. මාතිදින් හිතේ කේන්තියට කළේ ඒකයි මමම ඒක අයින් කරලා දැම්මේ. එනික මේ කතාව උඹයි මායි අතර තිබ්බහම හිතෙන්නේ හොඳයි. උඹ ගේ හදන්න පටන් ගත්තේ අරගමම වල්ලපු කෑල්ලෙමයි. මලහත් තිලව්වයි. මං හිතේ තරහට කරේ. ඔව් මාගේ හිතේ ආපු තරහට. උඹ මේ කෑල්ලෙම ගේ හදන්න පටන් ගත්තා. මට ඇවිල කියන්න පුළුවන් ද යකෝ ඒ කැලේ ගිය හදන්න එපා තමයි මලයේ බර කරලා තියෙන්නේ මුළු ගෙදරටම ඔබ කොටුව ගහපු ගමන් උ කොටු වෙනවා බහිරේ කොටු වෙනවා ඒ කරන්න එපා කියලා මට කියන්න බෑ මං කරබාගෙන නිකේ හිටියා ඔබ කරා ඔබට ඒ ප්‍රශ්න ආවා ඊට පස්සේ ඔබ ඇවිල්ලා මගෙන් ඉල්ල මම බොහොම කැමැත්තෙන් මේ ඉදිරිපත් වුණා ඔබ මට වැඩක් කරලා නැන්නේ මම බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වෙලා ඔබෙන් බොහොම අඩු ගානකට මම පූජාව තියලා අරකස් කරා ඔක්කොම දැන් ඉවරයි දැන් ආයි බට විරුද්ධ මල් ලව්වනම් සක්‍රගේ පුතා වයිමගේ පුතා බෝට මාටේ දක් කරගන්න බෑ ඔය විදිහට තමයි කතාව අවසන් වෙන්නේ අපිට කතාව රචනා කළ දුන්නේ සිතාරා ඒත් එක්කම හඬදායකත්ව ලබා දුන්න ලංග වීරසිංහ චතු අල්විස් සුමිත් ගෝමස් චේතන චතුරංග නිමල් ජයසිංහ මලිත් දනුසේකර කියන හඬ ශිල්පීන් නිෂ්පාදනයේ ශානිකා තරංගනිගේ වගේම කසුනි වික්‍රමසිංහගේ ඔබට කතාව කියපු මම නහිරු ජයවර්ධන භාරති මහත්මයත් එක්ක සුවබර රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරනවා කිම්මුර අඩවිය